තවත් කාරණාවක් අපි මතක් කරන්න ඕනේ. ඇත්තටම අපිට හරි වේදනාව සහගතයි මේ රටේ තරුණ තරුණියෝ Tamanට වෙච්ච අසාධාරණ නිසා එදා රැල්ලට ගියා අරගල භූමියට. ඒතකොට අරගල භූමිය තුල අපි දැක්කා කිසිම සැලසුම් සහගත වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අර 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරගත්ත නායකයා පළවා හැරලු වෙරලා අප නැතුව ගෙදර ගියපු නායකයා නැවත බලයට පත් කළේලා ජනාධිපතිකම දුන්නේ. ඒ දුන්නාට පස්සේ අරගල භූමිය ක්‍රියාත්මකුනේ කා වෙනුවෙන්ද කියලා අපි දැක්කා මේ විමලන් කියන LTT ඩයස්පෝරාවේ නායකයෙක් ජාත්‍යන්තර නායකයෙක් එතුමා ලංකාවේ නියෝජිතයා විදියට එතුමා ප්‍රකාශයක් කළා තුන මේ අරගල භූමිය මෙහෙව්වේ අපි කියලා. ඒතකොට පැහැදිලිනේ අරගල භූමිය මෙහෙව්වේ අපි කියන එක අපි හිතුණා මේ මුල් දවස්වල කියනකොට මේක බොරුවක් වෙන්නේ නැති කියලා. හැබැයි ජනාධිපති වර්තමාන ජනාධිපතිවරයා පත් වෙලා සුමාන දෙකක් යනකොට LTT එකේ කාඩරය මරාගෙන මැරෙන බෝම්බකාරයෝ කීප දෙනෙක් නිදහස් වෙනවා. ඊගාවට LTT කාඩරයට ශක්තිය දීපු ජාත්‍යන්තර සංවිධාන පහක් බ්‍රිතාන්‍ය දෙමළ ගෝලීය සංසදය ඇතුළු තහනම් සංවිධාන පහක් තහනම් ඉවත් කරනවා. එතකොට අපිට පැහැදිලි මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළේ ඩයස්පෝරාවෙන් කියන කාරණාව. ඒතකොට දැන් කොහොම හරි උනේ අන්තිමට අපේ අසරණ කොල්ලෝ ටික සිංහල කොල්ලෝ ටික ගිහිලා අරගල භූමිය තුල කැපකිරීම කළා දුක් විඳලා අරබ් ජනාධිපති මණ්ඩලයේ ජනාධිපතිවරයා එළවලා දාලා අගමැති කාර්යාලයට කඩා පැනලා විවිධ දේවල් කරලා ඒ අරගල භූමියේ හිටපු අයට එදා ජවය දුන්නා හරි ගහන්න කියලා දේශපාලන පක්ෂ සමහර වෙලාවට අපි දැක්කනේ ගොඩාක් දේශපාලන පක්ෂයකට සහායක දුන්නා. ඒ දේශපාලන පක්ෂවල නායකයෝ අරගල භූමියට එනකොට ගෞරවාන්විතවනේ පිළිගත්තේ. පැහැදිලිද එතකොට මේවා කරේ කවුද කියලා? ඒ නිසා අපි මතක් කරනවා ඔය දේශපාලන පක්ෂයේ දාර අරගල භූමියේ මෙහෙවපු ඒවට නායකත්ව දීපු දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් අපි කරුණාවෙන් යුක්තිය ඉල්ලනවා. අද ඒ තරුණයෝ වෙනුවෙන් එදා නීතිඥ සංගම් පවා බැස්සා. ඕන දෙයක් කරන්න අපි බලා ගන්නම් කියලා. හැබැයි දැන් මේ අසත තරුණයෝ එක එක ගෙවල් වලට ගිහිල්ලා අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගාලා රිමාන්ඩ් බන්ධන රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. ඒක මේ තරුණයෝ වෙනුවෙන් අද ඉදිරිපත් වෙන කවුරුවත් නැහැ. තමන්ගේ අම්මයි තාත්තයි තමන්ගේ සහෝදර සහෝදරිය විතරයි දුක් විඳින සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔය අරගල භූමිය මෙහෙවපු දේශපාලන පක්ෂවල නායකයන් මතක් කරන ඒ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. පව් ඒ අසරණ කොල්ලෝ. ඒ අසරණ කොල්ලෝ හිතුවේ මේ රටේ විපත්තියට පත් වෙනකොට මේ රටේ ජනතාව වෙනුවෙන් අපි මේ අරගල භූමියට ගිහිල්ලා මේ කියන පාලකව එළවා දාන්න ඕනේ කියන හැඟීම විතරයි ඒගොල්ලන්ට තිබුණේ. ඒගොල්ලන්ට දේශපාලන මත අරමුණක් තිබුණේ නැහැ. මති මතාන්තරයක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තිබුණේ නැහැ යටින් බඩ වඩා ගැනීමේ ක්‍රමවේදයක්. දවසින් දවස ඉස්සරහට දේශපාලනයේ පක්ෂය ගමන් කරවන්න ඒගොල්ලන්ට අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසා ආදී කොල්ලෝ ටික දවසින් දවස අත්අඩංගුවට ගන්නවා ජනාධිපති මණ්ඩලයට කඩා පැන්නා. ඊගාවට අරලිගහ මණ්ඩලයට කඩා පැන්නා. ඊගාවට ඒකේ තියෙන දේවල් හොරකම් කළා නැත්තම් මොනවා හරි කරා ස්විමින් පූල් එකේ නෑවා මොකක් හරි ඒකේ තිබිච්ච සොසේජස් එකක් කෑවා ඔන්න ඔය වලට දැන් අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඒක වැරදි මොනවා කරත් වැරදි. හැබැයි අරගල භූමියට නායකත්ව දීපු දේශපාලන පක්ෂවලටත් ඒ නායකයන්ටත් අපි මතක් කරනවා කරුණාවෙන් යුක්තව ඒ තරුණයෝ දිහා බලලා ඔවුන්ට අඩුම ගානේ නීතිඥ සහායවත් ලබා දෙන්න. ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒ දෙමව්පියන්ට කතා කරන්න මනස හදන්න. මනස හදලා ඉවරලා ඒ මිනිසුන්ගේ මනස හදලා ඒ මිනිසුන්ට ධෛර්යයක් දෙන්න කියන කාරණාව මතක් කරනවා. නැත්නම් තව ටික දවසකින් මේ අයට තීන්දුව දෙනවා. ඒ කියන්නේ දැන් උසාවි ගිහිල්ලා උසාවි නඩුව විභාග කරලා ඉවරලා මේගොල්ලෝ වැඩිකාරයෝ බවට පත් වුණොත් රාජ්‍ය දේපල විනාශ කිරීම, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වාගේ දේවල් බැලුවොත් එහෙම වසර ගණනාවකට සිර දඬුවම් ලබා දෙයි. සමහරවිට මේ රටට වෙනුවෙන් ඉස්සරහට එන තරුණ නායකයෝ තරුණයෝ මේ රට වෙනුවෙන් හැඟීමෙන් කටයුතු කළේ හොරකම් කිරීමේ අරමුණ නැතුව නෙමෙයි. ඒ නිසා ඒ අය වෙනුවෙන් හිරගත වෙයි බන්ධනාගාරගතයි ගත කරයි රක්ෂිත බන්ධනාගාරගත කරයි. ඒ විතරක් නෙමෙයි උන්ට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන අවුරුදු 10 5 ගාවට ජීවිතාන්ත දක්වා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරා නම් ජීවිතාන්ත දක්වා සිර දඬුවම් ලබා දෙයි. ඒ අය වෙනුවෙන් මැදිහත් වෙලා ඒ අය වෙනුවෙන් කටයුතු කරන්න ආරක්ෂාව ලබා දෙන්න මුදල් දෙන්න ධෛර්යය දෙන්න කියන කාරණාව අපි විශේෂයෙන් මතක් කරනවා.